අයිබෝවන් සේත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමුන්න මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12000 සීමාවත් ඉක්මවයි අදත් දිවයිනේ ප්‍රදේශ රැසකින් කොරෝනා ආසාදිතයින් රට වසා දැමීමෙන් ආර්ථිකයට වන බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තු සභාව මොල්වරට රැස්වේ කොළඹ වරායේ කොටසක් ඉන්දියාවට ලබා දීමේ සූදානමක් පිළිබඳව සමගි ජනබලවේගයෙන් හෙළිදරව්වක් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය අද සිට බලපැවැත්වෙන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු සහ සුදු සම්බා කිලෝ 1ක සහ රතු සහ සුදු කැකුළු සම්බා කිලෝ 1ක උපරිම මිල රුපියල් 94කටත් රතු සහ සුදු නාඩු කිලෝ 1ක උපරිම මිල රුපියල් 92කටත් රතු සහ සුදු කැකුළු සහල් කිලෝ 1ක උපරිම මිල රුපියල් 89කටත් අලෙවි කළ යුතු බව ගැසට් නිවේදනයක් මගින් වැඩිදුරටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එෙහිදී කොවිඩ් මර්ධනය සඳහා සැකසුණු සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයාට හඳුන්වා දීමද සිදු වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වුණා. එෙහිදී තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම සිදු කළා. මේ රට දුවන්න නම් මෙන්න මේවා කරගන්න කියන එක ඒක හරියට තාම විශ්වතරට යන්න ගිහිල්ලා නැහැ. කර්ෆියු දැම්මොත් තමයි gedara ඉන්නේ. එහෙම නැත්නම් එකක් කට් කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට රටක් දුවත හැකි. හැබැයි ජනතාව මේ අවධානය ඉන්න ඕනේ. මේ දේවල් කරන්න ඕනේ. මම gedara ඉඳලා මෙහාට එනකොට ඇඹුල් දෙනිය හන්දියෙන් එනවා. සාමාන්‍ය ඇඹුල් දෙනිය හන්දියේ ඉන්නවා හැමදාම එතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන ඊළඟට ඉන්නවා ඉන්දියාප්ප ආප්ප හදලා විකුණන එක ඊළඟට ඉන්නවා අර වඩේ අරවා මේවා විකුණන කඩයක් තියෙනවා එළවලු කඩයක් තියෙනවා මස් කඩයක් තියෙනවා මාළු කඩයක් තියෙනවා අර චූන් පාන් මිනිහෙක් ඉන්නවා ඊළඟට එතන ගෙදරක් තියෙනවා අර හේ හන්දියෙම ෂෝටිස් හදලා ගෑනු එක්කෙනෙක් ඉතින් යාගේ ගෙදර මම හිතන්නේ ඉස්සරහා චයිනීස් රෝල්ස් හදලා එයා විකුණන දැන් අදිනකොට මේ කෙනෙක්වත් නැහැ හැබැයි මේ ඔක්කොම ඩේලි සල්ලි හම්බ කරලා ජීවත් වෙන අය රාජ්‍ය සේවයේ හරි පුද්ගලිකාංශයේ හරි මාසික වේතනයක් අරගෙන මේක කරන අයට ගාණක් නැහැ ලොක්ඩවුන් කරාට කොච්චර ඒගොල්ලන්ට මාසේ පඩිය එනවනේ හැබැයි මේ අය එදිනෙදා සල්ලි හම්බ කරගන්න අය මේගොල්ලන්ගේ දවස් 10ක් වහලා තියෙනවා කිව්වම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ දවස් 10න් හම්බ කරපු එක කවර් කරගන්න අවුරුද්දක් යන්න පුළුවන් මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ ප්‍රෙසිඩන්ට් උනාත් මිනිස්ටර් උනාත් දේශපාලඥය උනාත් ඩොක්ටර්ස්ලා උනා මේක පරීක්ෂණ කරන අය උනාත් හැම කෙනෙක්ම මේ ඕවර්ඕල් පික්චර් එක ගැන සමස්ත මේක අරගෙන ඕන මේක ක්‍රියා කරන්න අපිට බෑ එක පැත් තනියෙන් එක පැත්තක් විතරක් හිතලා කරන්න අපිට ඉස්කෝල වහන්න කියත හැකි අපි බලන්න ඕනේ ඉස්කෝල වහලා තිබීමේ ඉම්පැක්ට් එක අවුරුදු ගානක ඉම්පැක්ට් එකක් එනවා ඒකේ ඉකොනොමි එක පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකු ඉම්පැක්ට් එකක් එනවා මේ මේ රටක් වහගෙන ඉන්නේ කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න කීප දෙනෙක් හරි ඉන්නවනේ මේක පිළිපදින්නේ නැති සියයට ගාන ඉතින් ඒක අපි කොහොමද සුපර්වයිස් කරන්නේ මේක පරීක්ෂා කරන්නේ කොහොමද ටෙස්ටිං ටික කරලා හරියට ට්‍රේසිං ටික කරලා ඊට පස්සේ මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේව තමයි ඔයගොල්ලෝ පිළිපදින්න ඕනේ කියන එක. ඒකට අපිට පුළුවන් මේ රට ඇරලා සාමාන්‍ය ඒවා ඉස්කෝල අරින්න මේව ටික කරගන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුත්තේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ 24 වන මරණය අද පසුරුවේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 274 දෙනෙකු පිළිබඳව අද පසුරුවේ තහවුරු වීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12000 සීමාව ඉක්මවා ගියා.
COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 24 වන මරණය වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79 ක කාන්තාවක් වන අතර අදාළ කාන්තාව ඊයේ දින සිය නිවසේදී මියගොස් තිබෙනවා. ඒ අනුව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම කාන්තාව මාසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු ඌ බවත් නිදන්ගත රෝගයකින් පිරුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. එසේම මෙම රෝගියා මිය යාමට ආසන්නතම හේතුව වශයෙන් COVID-19 ආසාදිනේ වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. වැලිකඩ බඳනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. බඳනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සිය තපකල විමසීමකදී සඳහන් කළේ ඒ හේතුවෙන් එහි වෛද්‍යවරුන් ඇතුළු 50 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. අදාළ ආසාදිත පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු දියතලාව කහගොල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහු පසුගිය 24 වනදා සිය නිවස වෙත ගොස් පසුව යලිත 28 වනදා සේවා ස්ථානයේ වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අදාළ නිලධාරියා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ සමාජිකයින් හා තවත් පවුල් දෙකක සමාජිකයින් පිරිසක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. බොරැල්ල පොලිස් ස්ථානයේද COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනා කළුතර පොලිස් රෝහල වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ සමාජිකයින් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ COVID-19 වෛරසය ආසාදනය වූ පෙර ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගී වූ පුද්ගලින් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හැටන් ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨයේ පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි යුද හමුදා සමාජිකයින් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පෑලියකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු නිරත වූ රත්නපුර ගිලිමලේ ප්‍රදේශයේ පුත්කලිකු හා ඔහුගේ පවුලේ 7 දෙනෙකු කොරෝනා ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් 56 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කෙරුණා. මඩකලපුව කාත්තන්කුරි ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ පුත්කලෙකු පිළිබඳව වාර්තා වී තිබෙනවා. අදාළ පුත්කලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. නිරෝධායනයට ලක්වමින් සිටි කෑගල්ල පොලිසියේ රතවාහන අංශයේ නිලධාරියෙකුද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. අගලපත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් තිදෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එලෙස ආසාදිතින් ලෙස තහවුරු වූ පුද්ගලින් අගලවත්ත වැලිපැන්න හා බදුරුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ වෛරස් එක ගෙදර අරගෙන ගියොත් ඔබේ අම්මට තාත්තට වැළඳුනොත් ආච්චිට සීයට වැළඳුනොත් ඔවුන් සුව වෙනවට වඩා මිය යන්නට තියෙන ඉඩකඩ වැඩි. මේ වගකීම තියෙන ඔබේ ඒ වගකීම ඔබේ ආදරණීය දෙමව්පියන් වැඩිහිටියන් වෙනුවෙන් ඉෂ්ට කරන්න. එළියට ආපුවම ගෙදර කොවිඩ් ගිනියන්න එපා. බොහෝ විට මේ කොවිඩ්
වෛරසෙ ජීවත් වෙන්නේ අපේ ඇඟට ඇතුළු වුණොත් පැය ගාණක් යනකම් නාහේ සහ උගුරේ කුමාලයේ ඇල්ලීම මගින් අධික ප්‍රශ්නය කොවිඩ් වෛරස් එකට ජීවත් වෙන්න අපහසු පරිසරයක් නිර්මාණය කරනවා. ඔබ ලුණු වතුරෙන් උගුර හේදුව ඔබ දන්නවා අධික සාන්ද්‍රණයක් තියෙන තැන්වල ශ්ලේෂ්මල පටල අකර්මණ්‍ය වෙනවා. එතකොට කොවිඩ් වෛරස් එකට වැවෙන්න බෑ. මේ උපක්‍රමශීලී කටයුතු කිරීම ඉතාමත් වැදගත්. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළකල අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. එහෙමනම් දැන් 9 වෙනිදායින් පස්සෙත් නැදිරි නීතිය දීර්ඝ කරනවා නම් ඒක 9 වෙනිදා දවල් වෙනකොට හැන්දෑව වෙනකොට කියන්න ඉන්නේ නැතුව එහෙම නැතුව මේකෙන් ගොවි අමාරුයි දාන්න එපා. හදිසියෙ මේ පණිවිඩ ජනතාවට ආවට පස්සේ ඒ පණිවිඩේ සමහරට ගොවි ජනතාව දන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ ලොලු වළංගියාට පස්සේ. ඊට කලිනුත් මේ ප්‍රශ්නේ වුණා. ඒක නිසා කරුණා කරලා මේ සියල්ල කළමනාකරණය කරන්න කොරෝනා වෛරස උවදුරෙන් විපතට පත් වී සිටින ජනතාවට සෙත සුව සැලසීම සඳහා ලෝක බැංකුවෙන් ලැබී තිබෙනවා ඩොලර් මිලියන 167ක් අදාළ යන්ත්‍ර සූත්‍ර ආදී පහසුකම් සපයා ගන්නයි ලෝක බැංකුව මේ මුදල ලංකාණ්ඩුවට දෙන්න තීරණය කළා තියෙනවා. දැනගන්නට ලැබී තිබෙන ආකාරයෙන් මේ මුදල අවලංගු වෙන ස්වරූපයක් තියෙන්නේ කොරෝනා වෛරස උවදුර දුරු කරලීම සඳහා මොනම පියවරක්වත් මේ මුදලෙන් සිදු කරලා නැහැ කියන බව. පාසල් ආරම්භ කිරීම 23 වෙනිදා කල් ගිහිල්ලා තියෙනවා. මේ කල්යෑම තුළ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවා කියන කාරණා. පරිගණක සාක්ෂරභාවය 125%කටත් අඩුවෙන් තියෙන්නේ. මේකේ ඩේටා සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් නැහැ. එකපැත්ත කිසිදාම අවශ්‍ය වූ දුරකථනය. මේ පාසුකම් සියලු දෙනාට නැහැ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරණ අපි කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමය ගැන විශ්වාස තියන වෙනුවට රූපවාහිනි මාධ්‍ය ආරා. ඒ වගේම ගුවන් විදුලි මාධ්‍ය ආරා විධිමත් අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. ඔන්ලයින් භාවිතය තුලින් උගන්වනවා කිව්වට අපි ඔක්කොමලා දන්නවා ඒක යම් කිසි විදියක අර්ධ වැදිහත් වීමක්. ඔන්ලයින් ගියාට සියලු දෙනාටම මේ ඔන්ලයින් පහසුකම් නැහැ. ස්මාර්ට්ෆෝන් නැති කී දෙනෙක් ඉන්නවද මේ රටේ? මේක නිසා නිවස තුල ඇතිවෙන පීඩනයත් එක්ක ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය කියන එක වැඩි වෙමින් පවතිනවා. අපි දැක්කා පළවෙනි කොරෝනා රැල්ල මේ රට තුල ව්‍යාප්ත වෙනකොට මේ රටේ ජනතාව රජයට සෞඛ්‍ය අංශයට දහමුදාවට කොයිතරම් වූ සහයෝගයකින් යුක්තව කටයුතු කළාද කියන කාරණාව. ජනතාවට මේ රෝගය පිළිබඳව වසංගතයේ පිළිබඳව ඇති වී තිබිච්ච භයානකකම ජනතාවගෙන් ඈත් කරලා දැම්. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරෙනු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කතානායක මහින්දයාපබ්බේවර්ධන මහතාගේ ප්‍රධාන අත්වෙන් අද පස්වරුවේ පැවැත්ුණා. ඒ කතානායක නිල නිවසේදී එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂී මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. පසුරු හතර පමණ සිට පැයකට වැඩි කාලයක් පැවති මෙම රැස්වීමේදී පළමු අදහස් දැක්වූ කතානායක මහින්දයාපාබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවට එක් වූ සියලු සමාජිකයින් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලු දෙනාට ආරාධනා කළා. ඉන්පසු කතානායකවරයාගේ උපදෙස් පරිදි මාලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කළා. ඉන්පසු එහි සමාජිකයින් ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඒ සම්බන්ධව ගතයුතු පියවර සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ තිබෙනවා. අනතුරුව ලබන නොවැම්බර් මස 10 වන දින පෙරවරු 10ට යළි සභාව රැස් කිරීමට තීරණය කළා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තේ 49% කොටසක් ඉන්දියානු සමාගමක් වෙත විකිණීමට රජය පොරොන්දු වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙනස් කරලා තියෙන රාජ්‍ය ආදායමේ 70%කට වඩා මේ අවුරුද්දේ අපිට පාවිච්චි කරන්න වෙනවා ණයවල පොලිය පමණක් ගෙවන්න. ඉලක්කම් ටිකක් කිව්වොත් එහෙම ණය සහ පොලිය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 6ක විතර ප්‍රමාණයක්. චන්දයට කලින් මහ විශාල විදියට උද්ඝෝෂණය කරා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්. අද ජාත්‍යන්තර පුවත්පත්වල මොකද්ද ප්‍රධාන ප්‍රවෘත්ති වලින් එකක්?
Adwani Port and Special Economic Zone කියන ආයතනයට නැගෙනහිර වරාය පර්යන්තයෙන් 149ක කොටසක් විකුණන්න එකගේ වෙලා තියෙනවා කියලා. මේ මොකද්ද ආණ්ඩුව කරන්නේ? මේ කරන්නේ සම්පූර්ණයෙන්ම ජනතාවට මුලා කිරීමක් නෙවෙයිද කියලා අපි අහන්න කැමතියි. මේ රජය කරපු වැඩේ මම කියන්නේ. මුදල් අච්චු ගැහුවා. හරිද? ඊට පස්සේ කිව්වා අපි රුපියල් 5000ක් දෙනවා කියලා කිව්වා මේ හුඟක් අමාරුවෙන් ඉන්න අයට මේ කොවිඩ් එකේ මුල. ඉතින් මොකද්ද ඒක කළේ? මැතිවරණයක් ඉලක්ක කරලා ඒ වැඩේ ඉක්මනට කරලා මැතිවරණයක් දිනාගත්තා. බලගින්නට ඕන උනේ මැතිවරණය කරන්න. ඊට පස්සේ කිව්වා මේක අපි පාලනය කරනවා කියලා කිව්වා. ඊට පස්සේ මොන මාස 6කට මොන පාලනයක්වත් කළේ නැහැ. 20 වෙනි සංශෝධනය කොහොම හරි අපි සම්මත කරගන්න ඕනේ කියලා. බලගින්න කියන්නේ ඒකයි. මොනවද දැන් වෙලා තියෙන්නේ? යන්න තැනක් නැහැ. හැම තැනම ආසාදිතයෝ ඉන්නවා. අපි ඔබෙන් ඉල්ලනවා. ඕන ප්‍රශ්නයක් තියෙනවද ගැටලුවක් තියෙනවද කතා කරන්න ඕන නම් අපිට කතා කරන්න. 0.7 3 1 3 4 0.5 3 නැත්තම් 0.7 7 9 5 40 500. කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අක්කර 2කට ආසන්න කඩලාන සංරක්ෂිත ප්‍රදේශයක් කපා විනාශ කර ඇති පුවතක් අද අපට වාර්තා වුණා. විරුතෝණේ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 2කට ආසන්න අධිසංවේදී ස්වභාවික කඩලාන සංරක්ෂණ ප්‍රදේශයක් කපා විනාශ කිරීමේ පුවතක් අපට වාර්තා වුණා. ඉස්සන් පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් මෙම පරිසර හානිය සිදු කරන බවට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම පරිසර හානිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකීන් ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් රසකගේ දැනුවත්භාවය මත සිදුවන බවත් වගකිවේතු කිසිදු පුද්ගලයෙකුගේ අවධානය ඊට යොමු වී නොමැති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා. අක්කර 2කට ආසන්න මෙම වගා ප්‍රමාණය කඩලාන සංහාරය හේතුවෙන් නුදුරේදීම ප්‍රදේශය පුරා උග්‍ර පරිසර ගැටලු රැසක් නිර්මාණය වීමේ දැඩි අවධානමක් පවතින බවත් අධික වර්ෂාපතනය පවතින කාලය තුළ ගම්මතුර වැනි ආපදා තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා මහෝපකාරී වන මෙම කඩොල් සම්පත විනාශ කිරීම තුළින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයටද දැඩි බලපෑමක් එල්ලවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. පනව තිබෙන ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් කඩවත ප්‍රදේශයේ පීඩාවටපත් අඩු ආදායම් ලාභීන් සඳහා සහන මල්ලක් ලබා දීමට කඩවත පොලිසිය ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පියවර ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ ඇලමෝදර ප්‍රදේශයේ පිහිටි ලීබඩු සහ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගිනිගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කොටසක් ගින්නට හසු වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරස වසංගත තත්ත්වයෙන් මෙරටට මෙන්ම ලෝකවාසී සියලු ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා ප්‍රාර්ථනා කරමින් පැවැත් වූ රතන සූත්‍ර දේශනා පින්කමක් වැලිමඩ වංගියේ කුඹුර ශ්‍රී සුභද්‍රා රාම විහාරස්ථානයේදී පැවැත්ුණා. දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ දිවයින තුල ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරියේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. හැටන් ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පවුල් සහ ආරක්ෂකංශ නිලධාරීන්ට මෙන්ම සෞඛ්‍යංශයේ නිලධාරීන්ට ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවක් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් හැටන් දික්කෝය නගර සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරුණා. ජනතාව වෙනුවෙන් ස්ථාපිත කළ තිස්ස රජමහ විහාරස්ථානයේ වසර 67කට පසුව කටින පින්කමක් සහ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සිදු කෙරුණා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් අතුරු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා අතුරුතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකේශ විශේෂාංගය තුලින්.
ඔබ සැමට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.